नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि आम भन्ते पाणाति पाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वीरमणि सिक्खापदं समादियामि पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादेत आम बन्ते समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं साधु 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 तुनुर्वांगे अनंत सुविस गुण बालें हेम हितगतम सहनया सनसीमक्म वेवा किना दहसत साधु साधु सीलु दे नाम यन नमस्कार वेवा बुदुरुवनत समदा मम बुद्धु शरणयामि नमस्कार वेवादं वनथ समदा मम दाम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा मम संग शरणयामि नमस्कार वेवा
දෙවනුත් තෙවනුත් මම තිසරණ සරණ යමි යමෙක් ලොවේ සුවපත් වූ නම් එහෙම බුදු හිමි සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූ නම් එහෙම සදහම් සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූ නම් එහෙම මහා සංඝ සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූ නම් එහෙම තිසරණ සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසූ නම් එහෙම බුදු හිමි සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසූ නම් එහෙම සදහම් සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසූ නම් එහෙම මහා සංඝ සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසූ නම් එහෙම තිසරණ සරණ ගියෝ සෞසත බුදු හිමි සරණ ගොසින් සැම දුකින් මිදී සුවපත් වෙත්වා සෞසත සදහම් සරණ ගොසින් සැම දුකින් මිදී සුවපත් වෙත්වා සෞසත මහා සංඝ සරණ ගොසින් සැම දුකින් මිදී සුවපත් වෙත්වා සෞසත තිසරණ සරණ ගොසින් සැම දුකින් මිදී සුවපත් වෙත්වා සාදු 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 නභාජේ පාපකේ මිත්තේ නභාජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යානේ භජේත පුරිසුත්තමේ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත්නි අද කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ ආශ්‍රය පිළිබඳවයි බොහොම පිරිස් අද වෙනදටත් වඩා පින්කමට පැමිණිලා ඉන්න බව පේනවා ඒ අය අතර තරුණ පිරිස බොහොමයි අද මේ අනුශාසනේ වෙන් කරන්නේ
වැඩිපුර තරුණ පිළ වෙනුවෙන් තරුණ වයසේ පිරිමි නොපිරිමි කාටත් මේ අනුශාසනාවෙන් ගන්ත යමක් තිබෙනවා නම් එය තමන්ගේ ලෙහි දරාගෙන හිතේ තැන්පත් කරගෙන කල්ගෙවන හැටියට කරුණා මෛත්‍රියෙන් මතක් කරන්ට කැමතියි. පින්වතුනි හොඳ අය ආශ්‍රය කරන්ට ඕන. පාප මිත්‍රයින්ගේ ආශ්‍රය, ගතිගුණ වලින් පහත් ඇත්තන්ගේ ආශ්‍රය සුදුසු නෑ. කල්යාණ මිත්‍ර සත්පුරුෂ සේවනේ හොඳයි. ගුණ දහමින් උසස් උත්තම අදහස් ඇති ඇත්තන්ගේ ආශ්‍රය හැමසීමට හේතුවක්. මෙතන ආශ්‍රය ගැනනේ. තනියම ලෝකෙ කෙනෙකුට ජීවත් වෙන්න ලිහිසි නෑ. තනිකම අමාරු දෙයක් තමයි. තනිකමට හිත පුරුදු කරගත්තොත් ඊට වඩා ලොකු මිහිරක් වෙන ඇත්තෙත් නෑ. එම නිසා එතනට එනකන් හුදකලා සාන්ත සැනසිලිදායක ජීවිතයට පත්වෙනකන් ආශ්‍රයට හිත මිතුරෙක් ඕනෑ. ආශ්‍රය කල්පනාවෙන් කටයුතු දෙයක්. එය නුවණින් පරිහරණය කටයුතුයි. එක දවසකින් කෙනෙක් කෙනෙකුට අඳුනන්න බැහැ. දෙදොහකින් බෑ. මාසෙකින් අවුරුද්දකිනුත් ලේසි නෑ. අවුරුදු 10ක් 20ක් 50ක් 60ක් ගියත් කෙනෙක් අඳුරන්ට අමාරුයි. ජීවිතාන්තයේ තෙක් ආශ්‍රය කළත් අඳුනන්න බැරි ගැති මිනිසුන් තුල එමටයි. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඇසුරු තියෙන්න ඕනේ. පෙර සංසාරයේ ඉඳලා කවුරුත් අරගෙන එන ටිකක් තියෙනවා. ඒවා මහ පොළොව යට මැණික් වගේ. මරකත පසිංගල් වෛදූර්ය ආදී වටිනා මැණික් ඇට මහ පොළොවේ පතල් කැනලා දෝනා ගිහින් හොයාගන්නේ. මේ මනුෂ්‍ය සංසාරේ ඉඳලා ගෙනාපු වටින ගුණ එව්වා සත්පුරුෂ කල්යාණ මිත්‍ර සේවනයෙන් මිනිස්සිත අතරින් මතු කරලා ගන්න ඕනෑ. බෝධනා ආශ්‍රේ නිසා සසරින් ගෙනාපු ඥාන ධන ගුණ තියුණු කරගන්නවා. සමහරු සසරින් ගෙනාපු ඥාන ගුණ ධන පිරිහලා ගන්න. ඒ පාප මිත්‍ර සේවනේ හොඳ අයගේ ආශ්‍රයෙන් ගෙනාපු ගුණ ටික වැඩෙනවා. තමන්ට වඩා ගුණ දහමින් අඩුපාඩු ඇති කෙනෙක්ගේ ආශ්‍රය කල්පනාවෙන් කටයුතු දෙයක්. තියෙන ගුණ ටික පිරිහෙන්ට ඉඩ නොදී සමාහා සමානවම ගුණදහම් ඇතැයි කියලා පිළිගැනීමක් ඇති ඇත්තෝ අතරින් කරන ආශ්‍රය තමනුත් ඇසුරට පත්වන ඇත්තනුත් තව තවත් අපි සෑහෙන මට්ටමකට යා යුතුයි නේද කියන හැඟීමෙන් ගෙන යා යුතු දෙයක්. ගුණ නුවණ දියුණු කර ගැනීම වශයෙන් නිබන්ධවම තමන්ට වඩා ආශ්‍රයෙන් ගුණ යහපත්කමින් පැවැත්මේ හොඳකමින් ආචාරශීලී සාදු සමාජ ප්‍රතිපත්ති වලින් හොඳනම් ඒ ඇත්තන්ගේ ආශ්‍රය තමන්ටත් හොඳයි, අනුන්ටත් හොඳයි, මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි. පින්වතුනි ලෞත්‍රා ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේ මුළු ලෝකයේම වැඩ හිටියා වූ පරම උත්තම සත්පුරුෂයාණන් වහන්සේයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා ආනන්ද හාමුදුරුවන් අහපු ප්‍රශ්නයකට ස්වාමීනී බුදුරජාණන් වහන්ස මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම රැඳී තිබෙන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයා නිසා නෙවෙද කියලා.
එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න දෙපා ආනන්දේ එහෙම කියන්න දෙපා භාගයක් නෙමෙයි මුළුමහත් සම්මා සම්බුද්ධ ශාසනයම රැඳී තිබෙන්නේ පරම සත්පුරුෂ කල්යාණ මිත්‍රයා නිසයි කියලා ඊට වඩා හොඳ නිදර්ශනයක් බණ පොතෙන් ලැබෙන ඒ උදව්ව හැර වෙන ලෝකෙන් හොයන්න ලේසි නෑ බුදුරජාණන් වහන්සේ යමක් ඉගැන්නුවා නම් ඒ පාරේ අපි ගමන් කරනවා නම් අපිට වරදින්න හේතුවක් නෑ අපි හොඳනම් හොඳ ගුණධර්ම තියෙනවා නම් ඒ ගුණධර්ම වල විශ්වාසයේ ඇතුව ගමන් ගන්නකොට සත්පුරුෂයෝ හොයන්න අමාරු නෑ ලෝකයේ මිනිසුන්ගේ චරිත ගති විවිධයි අපි ඒක තේරුම් ගන්නට ඕන ජන සමාජයේත් බහිනකොටම සමහර වෙලාවල් වලට කෙනෙක් හිතන්නට පුළුවන් කො අපිට ගැලපෙන්නේ නැහැ නෙවෙයි ආශ්‍රේත ඒ තැනැත්තා එක්ක පිරිමහන්න බෑ ටික කාලයක් එකට ඇසුරු කළොත් විශාල කරදර විපත්ති ගොඩකට පැටලෙන්නත් පුළුවන් ඒ නිසා දැක්කොත් නොදැක්කා වගේ අනේක කතා කළොත් නැහුණා වගේ අනේක බේරිලා ඉන්න එක තමයි තිබෙන්නේ කියලා සමහරු කියනවා. සමහර උදවිය සමන්ත නොගැලපුණාම අමනාප වෙල පැත්තකට වෙන්න බලනවා. වෛර හදාගෙන අයින් වෙන්න හොඳ නැහැ. හොඳ තැනැත්තා මොනියම් හේතුවකින් මුලාවෙන් හරි අමනාපයක් වුණත් විපත්තිය නැහැ. අසත්පුරුෂයා යහලුකමින් හිටියත් කොයි මොහොතද කියලා කියන්න දන්නේ නැහැ. ඒක නිසා කරන්න තියෙන එකම දේ මේකයි. ලෝකයේ නානාවිධ විසම ගතිපැවතුම් තියෙනවා. ඒවා කුජල දෝෂ නෙමෙයි මේ හිත්වල ඇති. අපි පරිසම් වෙන්න නම් කරන්න තියෙන්නේ මේකයි. වහිනකොට ආහස වැහෙන්න කුඩයක් හදාගන්න නෙමෙයි, Taman නොතමේ ඉන්න කුඩයක් හදා ගැනීම. ලෝකයේ විවිධ අදහස් තියෙනවා. තමන් ලෝකෙට සත්පුරුෂයෙක් වුණොත් හොඳයි. තමන් ලෝකෙටම සත්පුරුෂයෙක් වුණොත් මුළු ලෝකෙටම තමා ඇතුල් වුණා වෙනවා. එකිනෙකාගෙන් බේරි නිදහස්ව යාමට ගන්නා මහන්සිය අතරත මෛත්‍රී හිතක් තැන්පත් කරගෙන සත්පුරුෂ ගුණධර්ම වලින් තමන්ගේ ජීවිතේ ලස්සන කරගෙන තමන් ලෝකයේද සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. මේ මිනිස් හිතක බලපාන අභ්‍යන්තර වේගය පුදුම විදිහට විහිදිලා යනවා. බුදුසුවඳ විහිදෙන බුදු හිතේ බලය 2500 වසර ගානක් ඉක්ුත් වෙලක් අද ජීවමාන නේද? ඒ බුදුහිතේ මෛත්‍රී බලවේගය දෙවියන් සහිත ලෝකයේ ආතර පැතුරුණානේ. ඒ බුදුහිතේ බලමහිමේ නිසා අද සදිව්‍ය ලෝකවල දෙවියන් සැනසille බුදුගුණේ අම මිහිර ලබනවානේ. දිව්‍ය බ්‍රහ්මාදීන් ලබන සැනසීමත් බුදුහිතේ බුදුසුවඳනේ. මෛත්‍රී හිත සත්පුරුෂ ගුණසංතානයක මහිමය ලෝකයේ සරණමේ කලාලයක්සේ අදත් පැතිරිලා. එම නිසා අපි හොඳ හිතක් හදාගෙන ලෝකෙටම සත්පුරුෂයෝ වෙමු. පින්මතුනි හොඳ හිතක් හදාගන්න අමාරු නෑ. කරදර සහිත ලෝකයේ හොඳ හිත මතු කරගන්න ඕනෑ. හදවතින් නෙළුමක් පිබිදෙනවා වගේ කරුණාව මෛත්‍රිය මෙතන තියෙනවා. මෙතන ඉන්න ඇත්තන්ගේ ජීවිතවලටත් ජීවිතේ හරහා එන කරදර එමටයි. ඔය කරදර අතරින් යමක් හොයාගෙන නේද මේ යන්නේ. ඒ හොයාගෙන එන හොයාගෙන යන දේ මිනිස්යාට ප්‍රයෝජනයිනේ. පින්මතුල්ලා ජීවිත තුල රෝපණය කරගන්න මේ වටිනා මෛත්‍රී කරුණාදී ගුණ තමන්ගේ ජීවිතයට බෙහෙතක් වෙනවා, ඖෂධයක් වෙනවා. එයින් තමන්ගේ මානසික රෝග නිවාරණය වෙනවා වගේ ලෝකෙටම සෙත් පතනකොට ලෝකයාට ඒ ටික වදිනවා, එකතු වෙනවා, ආකර්ෂණ බලවේගයක් වෙනවා, වශියක් වෙනවා. මිනිස් හිතක බලය මහ පුදුමයි. මෙහාට එන ඇත්තෝ අතරත
कागे जीवित तुलत उदुन लोकये अभी सीलु दनागे जीवित वल पिरिसितु करगते तु नानाविध धर्मता तिबेनो नो एक विधि धर्मता तिबेनो ये हेम दे मातरिंग श्रद्धाव मतुवेनकोट मिनिसिते बालपान ईर्ष्या क्रोध वैर आदि पहत लामक धर्म यथ वेनो ए विनुवट मैत्रिय करुणा अनुकंपाव आदि संकल्प मत वेनो एक मे पिरिहीगन यन लोकेत कोच्चर पिहितास्त जन समाजेत अहलत पहलत असलवासी सीलु जनात मुन तरं सेनसी मक्त एनिसा पेमिनेन सीलु देना लोकेत सत्पुरुषो वेन्न कल्याण मित्रो वेन्न बुदुगुन मेत्तेपुल बुद्रजानन महंसे पिलिबंद गुन कियेवेन वचन मित भावुन मुत्सित मैत्रियं पिरित्त वचन नुवेवा केनेक युदु परवेडमुत पियोमा लोकयागे हित सुवेलवन लोकया सुवपत् करन हितवेले हिते गुणु कर गनीम अवश्याय बुदुगुन एकतु उन वचन ममातुलिन कियवेवा मैत्रियं पिरिच्च हितविलि मगे हित तुल पहल वेवा अनु सोपत् किरीमट करन यहपत् वेद कटयुतुमा अतरिं सिद्ध वेवा मुद सत्पुरुषेक वेंट पुलुवन्ने संदुं वेनें एन सुलंगक वागे समन वेनें एन सुलंगक वागे සදරස් දහරින් එන සොමි ගුණයක් වගේ සෞම්‍ය ගුණයක් වගේ නිතින් මුළු ලෝකෙතම අම්මා කෙනෙක් වගේ හිතන්ඩ මෛත්‍රීවන්ත හිතක් පහළ කරගත්තොත් ඒ මෛත්‍රී වේගයට ලෝකෙ කවුද අහු නොවෙන්නේ අනේ මොනතරම් වාසනාවන්ත හිතක්ද ඒ හිත ඇතුළේ මුළු ලෝකෙම ඇතුල් වෙලානේ ඒ හිතෙන් සුළු මොහොතක් හරි ජීවත් වෙනකොට මුළු ජීවිතේම ඒ පැත්තට නැඹුරු වෙලාන හිත වශයෙන් මලක සුවඳ නැහැයට ගන්න සුළු වෙලාවක් නමුත් අපි මෛත්‍රී විහාරීව ලෝකයේද සත්පුරුෂ ධර්මයක් පතුරනවා නම් ඒ බලවේගයේත් ඒ ආධ්‍යාත්මික බලවේගයේත් මේ ලෝකේ කවුරු කවුරුත් නැකම් කියනවානේ हितवंतो वेनवानी एकमुतु वेनवानी शांति पेरहरक वेनवानी इतकोट आप ओक्कोम लोकेट सत्पुरुषो वेनवा बेरदि अडुपाडु एति एत्तो जन समाजे मटाय एक संसार स्वभावे वरद पृथग्जन गतिया वरद समावदीयुतु देयक वरद देलोटम अनारते पिनिस पावतिन देयक वरद हदागती तुदया संवरेहि पिहिता इतने इंदल कुच्चर वाटिन वाद बुद्रजानन महंसे धर्मान काले नानाविद करदर खरच्चल प्रश्नवलट मेदिवेच चैत्तु यासहनकारी पैवतु हिते तैनपत कर गनीम निसा जनसमाजे ते पाउना एहम उदविय බුදුරජාණන් වහන්සේ හමුවන්ත පැමිණියා ඒනකොටත් කල්පනාව හොඳින් තිබුණේ නැහැ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඒ වෙලාවට නමුත් ඇවිස්සිච්ච හිත් මුණ ගැහුණා අවුල් කරදර කම්කටොළු 11 ගිනි දැල් වලින් පිරිච්ඡාය ආවා ඒවා සංසාරයේ මොනතරම් ප්‍රමාණයකට අඩු කරගෙන ආවද කියන එක පෙනුනේ බුදු ඇහැට පමණයි නමුත්තර කරදර සහිත ලෝකයෙන් පෙර සසර පින් බලයට යොමු කරෝපු ජීවිත බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණාම බුදුබණ අහලා ඒ වෙලාවේ තම තමන්ගේ චිත්ත සංතාන තුලින් සුදුසියුමක් නැගීගෙන එනවා වගේ හිරු රැසින් ආලෝකමත් වෙන සුගන්ධ පුෂ්පයක් මතුවලා එනවා වගේ අර ඔක්කොම කෙලෙස් බොරගති අයින් බැලලා ලෝතුරා ශාන්ති නායක බුදු අමා මෑණියන් වහන්සේගේ ධර්ම වේගයෙන් ධර්ම වශයෙන් ධර්ම ශක්තියෙන් ඒ ජීවිත සැනසුණානේ
අහක බැලුවනං ඒ අත්තන්තකෝ සැනසීම ඉස්සරහට එනකොට කෙනෙකුට කියන්න පුළුවන්ද මේ ඇත්තා මේ සහනේ ලබන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කනේ අයින් කරන්න කෙනෙක් ලෝකේ නැ හදාගන්න පුළුවන් පාරමී බලයේ ශක්තිය තමයි හැදෙන්න පුළුවන් ඇත්තන්ට ජීවිතයෙන් වැඩගන්න හිටුවෙන් වගේ උදව් කළා ඒ තරමට පාරමී ශක්තියක් දියුණු නැති ඇත්තන්ට අනේ මේ ඇත්තෝ කවදා හරි මේ ලෝකයේ සැනසීම ලබා ගනී කියන අදහස මුල් කරගෙන එතෙක් කල් කොහාට හරි වෙලා සැනසිල්ලේ ජීවත් වීමට සුගතියට යන පාර පෙන්වන්නේ සසරෙන් නිදහස් කරන්න පුළුවන් ඇත්තන්ට ඒ මඟ පෙන්වුවා එහෙමවත් පිනක් භාග්යයක් නොතිබිච්ච ඇත්තන්ට අනුකම්පාවෙන් කොච්චර පිහිට වුණාද එහෙම කරුණා ශාසනයක් නේද අපට ලැබුණේ මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න කාටත් ශාසනික ආරංචිය පණිවුඩයේ ලෝකෙට දෙන ධර්මයේ තැහුම්කන් දෙන කාටත් තමන්ගේ හිත්වල අඩුපාඩු අයින් කරගෙන අඩුපාඩු ඇති ඇත්තන්ගේ ජීවිත කෙරෙහි කරුණාවෙන් බලලා ඒ ඇත්තු හැඩගස්සන්ට ඕනේ හැඩගස්සන්ට පුළුවන් ඒ නිසා ආස්තේට නොගැලපුණයි කියලා අපතේ ඇවිය යුතු දෙයක් සේකොන් කරන්ට එපා හොඳ යහළුවෝ නොමගට ගිය ඇත්තු යහමගට ගන්න පේලි හැදිලා ගන්න පිරිස එක්කාසු කරගෙන ගන්න දැන් බලන්න හිතවල වෙනසක් තියෙනව නේද වෙනදා මෙහෙමද වෙනදා කොච්චර කලබල තිබුණාද තැනකට ඇවිදින් සංසුන්ව පැත්තකට වල වාඩි වෙල බණ අහන්න තරමට පිරිසට පුරුද්දු තිබුණාද ගොවි ජනපද කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන එදා වේල හරි හම්බු කරගන්න මව්පියවරු බාල තරුණ මහලු කොයි කවුරුත් මුලදි මෙහාට ආවහම පිළිපැදපු හැටි මතක නේද අද ඇයි මේ සංසුන්කම ඇයි මේ තැන්පත් බව කොහොමද මේ සංවරය ඇති උනේ අද මේ බණ අහනකොට ධර්ම විවරණේක නේද දෙන්නේ දැන් හිත ඇතුල බලනවනේ කලින් මොනවද අපි කළේ කියලා සමහරුන්ට හිතෙනවනේ මීට කලින් සිද්ධ වෙච්ච බොහෝ දේවල් ගැන දැන් කොච්චර පශ්චාත්තාප වෙනවද අතීතය ගැන ශෝක කරන්න ඕනේ නැ අපිට හැදෙන්න තව ඉඩ තියෙනවනේ කී දෙනෙක් එහෙම කල්පනා කරනවද අපිට මේ ලෞතුරා ශාසනයෙන් පිහිට ලබන්න පුළුවන් නෙවෙද කියලා මේ ධර්මයේ ජීවමානයිනේ ඒක හිතට හදවතට ගුණධහමට සමීපයි කියලා කල්පනා කරන අය කොච්චර මෙතන ඇද්ද තමන්ගේ හිත දිහා තමන් බලන්න සැරසිලි කැමති තරුණේ කණ්ණාඩියකින් මූණ බලලා මූණේ ලප කැලල් නැහැ කියලා සන්තෝෂ වෙනවා වගේ බණ පුතේ උපමාවක් අනුව තමන්ගේ චරිතයේ අඩුපාඩු බලන්න රාගේ වැඩිද තරහාමනාප වෙන ගැටි තියෙනවද මෝඩකමෙන් සිද්ධ වුණ සිද්ධ වෙන වැරදි තියෙනවද වැඩිපුර බලපාන්නේ මොන විදිහේ පාප චේතනාද ඒ ටික මම හරි ගස්ස ගන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපදා මාර්ගයේ කුමක්ද එක එක තරුණිය බලන්න අපේ ඇතුළ කාටවත් පේන්නේ නැත් තනි තනිව නේ තම තමන්ගේ ඇතුළත තමන්ට පේන්නේ හදවතේ තත්ත්වය එක එකනා තමන්ගේ ජීවිත දිහා බලනවා නම් කොච්චර හොඳද පින්මතුන්ලාගේ හිතට කිට්ටුවෙන්ද නිමේ මහන්සි වුනේ ධර්මයේ සමීප කර දෙන්න තමන්ගේ හිත ඇතුලේ උපදවා ගන්න පුළුවන් දෙයක් ඒ මේ මගෙන් සැනසීම තියනවා නම් වෙනදා කරච්චල් විදිහට හිත හිතා හිතපු ප්‍රශ්න අදේ වෙච්චර බරටින් නැත්තම් පින්මතුනි හිතලා බලන්න ගිහි ගෙදර කනේ මොන තරම් කරදරද කම්කටොළු පොදි බැඳගෙනනේ ප්‍රශ්න පිට ප්‍රශ්නනේ එතන ඊරිසියාව අමනාපය තරහ වේගවත්කම් ඒ හැමදේම තියෙනවනේ තුනුරුවන් ගුණ මෙනෙහි කරනකොට ඒ තුනුරුවන්ගේ ගුණ බලයේ තිබෙන ඒ සත්‍යමය බලවේගයට පලාතක වැඩි ප්‍රබුදු ගුණ කියනකොට එතෙන්ට එකතු වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදී ඉදා
කිඹුල්වත් දේශයේ වැඩ හිටිය රාජකුමාර සම්පත් මැද ජීවත් වෙච්ච සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ගිහි සැපයින් කරලා රජ සැපයින් කරලා සයවසරක් දුෂ්කර ක්‍රියා කරලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා දමදිව් තලේ ගම් නියම් ගම් සැරිසරමින් වඩිනවයි කියන ආරංචිය දැනගෙන එදා දමදිව් තලේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත අප්‍රමාණ ජන කොටසක් ගමකට පලාතකට කිඹුල්වත් දේශයට මේ කැටි පලාත් තුළට දඹදිව එකතු වෙනකොට බුදු වාසිරිය බලන්ත එදත් එහෙමනම් අද මේ විදිහේ 2500 වසර ගානක් ගෙවිලා බුද්ධ රූපයක් ළඟින් තියාගෙන පුනරුවන්ගේ ගුණ කියාගෙන යනකොට මේ තරම් පිරිසක් ඇවිදilla ඒ සැනසීම ලබනවා නම් ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී මොන විදිහේ සම්සිද්ධීමක් ලබා ගන්නටද්දෝ කියලා කල්පනා වෙනවා. ඉතින් ඒ ආරංචිය මතක් වෙනවා නේද මේ එන ගමනේදී. සැනසීමටපත් වෙච්ච පෙරහැරට නේද අපි එකතු වෙවි යන්නේ. අපේ හිතවල තියෙන ආසහනකාරී දේවල් අයින් කර ගන්නකොට අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරට කිට්ටු වෙනවා. හිතවල වේදනා අඩු වෙනවා. හිත සැනසෙනවා. මොන දෙයකින් මේ සැනසීම ලැබුණදෝයි කියලා කියන්න බැරි තරමට හිතේ ප්‍රබෝධයක් එනවා. ඒ සද්ධාවත් එක්කම නුවණ දියුණු වෙනවා. සද්ධාවයි නුවණයි වැඩිගෙන යනකොට පාරමී කුසල්වල ශක්තිය මෝර මෝරා මතුවෙනවා අංකුරයක් හටගන්නවා වගේ. කවදා හරි මේ සහනේ නේද මේ ටික 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 දියුණු වෙලා මේ ගිහි සමාජයේ තියෙන කම්කටොළු සහගත තත්ත්වයේ ජයගන්න තරමට ආත්ම ශක්තියක් ලැබිලා බණ පොතට තව තවත් කිට්ටු වෙලා මා වගේ සංසාරේ දුක් විඳපු අනන්ත අප්‍රමාණ අසංඛේය ගණන් සත්වයින්ට බුදුදහම නිසා සැනසෙල්ලක් ලැබුණා නෙවෙද? ඒ සැනසීමට ඒ සැනසීම ලබන්ට මමත් උත්සාහ ගන්නවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ගමන් කරමින් මට දේ සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඉතින් හොඳ යහළුව හොඳ මිත්‍රයෝ ඔන්න ඔය වාගේ තමන්ගේ හිත සනසාගෙන ඒ සැනසීම යහළුවන්ට බෙදලා දෙන්න. ගමක් ගමක් පාසා බෙදලා දෙන්න. හිතේ ඉස්සෙල්ලා දියුණු කරගන්න ඕනේ. හිතක් හිතක් පාසා ඉවසිලි වේවා. ගයක් ගයක් පාසා සැනසිලි වේවා. ගමක් ගමක් පාසා සමගිය වේවා. රටක් රටක් පාසා සුවසෙත වේවා. මේවා හිතෙන් මුළු ලෝකෙටම එකතු කරලා දෙන්න ඕනේ. අනේ මේක අමාරු නෑ. මේ මිනිස්සු ලෝකේ පය පොළවේ ගහලා ජීවත් වෙන්න අපට කොච්චර පිනක් තියෙන්න ඕනද සියලු දෙනාට? කාලා බීලා ඇඳලා පළඳලා කලක් ජීවත් වෙලා මැරිලා යන්නේක නෙමෙයි මනුස්සකම. ඊට වඩා ලොකු දෙයක් ජීවිතයෙන් කෙරෙන්න ඕනේ. අපි උපන් ලෝකයේ බොහෝ දෙනා කෙරෙහි අපටත් ලෝකයටත් තියෙන අසරණ කමින් මිදෙන්න එක එක්කෙනා එක එක්කෙනාට පිහිට වෙන්න ඕන ශක්තිය විවිධයි. ඒක සංසාරේ ගෙන ආපු පින් බලේ උඩ ඒ ශක්තිය පටු කරගන්න හොඳ නැහැ. ඒ ශක්තිය පුජ්ජලික කරගන්න හොඳ නැහැ. එතකොට වටිනාකම බාල වෙනවා, අගේ පුංචි වෙනවා. ඒ ශක්තිය දිගන්තයට විහිදුවන්න ඕන, ලෝකෙට ඇතුල් කරන්න ඕන, මුළු මහත් තුන් ලෝතලයට ආශිර්වාදේ බෙදලා දෙන්න ඕන. අන්න එතකොට තමයි පින්වතුනි තමන්ගේ ජීවිතයෙන් කිරිමහින සේවයක් සිද්ධ වෙන්නේ. එක තැන ඉඳගෙන කරන්න පුළුවන්. මිනිස් හිතේ මහ පුදුම බලයක් නෙව. බුදු ගුණය හිතේ දාවරුක තහවුරු කරගෙන ධාරණය කරගෙන මෛත්‍රී හිතත් ඒට ඈඳාගෙන එකතු කරගෙන ඇයි මෛත්‍රියෙන් මයි බුදු ගුණය කරුණාවෙන් දුක දැක්කා නුවණින් ලෝකෙට පිහිට වුණා. මෛත්‍රී පින්ඩයක් බඳු බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරමින් සම්බුදු සරණින් සුවපත් වේවා. ලෝකෙටම ඇතුල් වෙනවානේ සම්බුදු සරණින් සුවපත් වේවා කියනකොට අහු නොවෙන තැනක් නැහැ. සම්බුදු ගුණය සීමා කරන්න බෑ. අනන්ත ආකාශයේ වගේ මෛත්‍රී බලයත්
අසීමිතයි මේ නිතර භාවිත කරනකොට හිතේ උපදිනවා එයින් ලෝකයා ප්‍රයෝජන ගන්න බව තමන්ට වැටහෙනවා තමන් පොදු වස්තුවක් බවට පත් වෙනවා පොදු අදහසින් ජීවත් වෙනකොට සන්තෝෂෙන් ප්‍රියමනාප මෛත්‍රී සාගත මුහුණෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා මෛත්‍රියෙන් පිරුණු වචන කතා කරන්න හිතෙනවා අපේ පින්මුතුන් එහෙම හිතන් මේ කියන්නේ මේකයි ඔය වාහනවල 60-70 සමහර විට ඊටත් වැඩි පිරිස් එනවනේ පින්කම් පොලට ඒ වාහනයක් ඇතුලේදී සියලු දෙනා එන්නේ මොනතරම් සහෝදරත්වයකින්ද එක අම්මා තාත්තගේ දරු පිරිස් වගේ ඔක්කොම එන්නේ එක අරමුණක් ඔස්සේ ගමක පළාතක වීදි හැම තැනම හැම ගමකම හැම පළාතක ගම්මානවල්වර අතුපාරවල් පින්කම් පොලට ඇදිලා වගේ ඒන ගමන කොච්චර වටිනවද හැමෝම හිත ප්‍රබෝධ කරගන්න දෙනව ඇවිදින් හිතට යමක් එකතු කරගෙන සන්තෝෂෙන් යනවා ගියා මේ ගැන හිතන් නුමගට යන්න එපා පහත් ලාමක අදහස් ඉස්සර තිබුණා නම් තනි තනිව කල්පනා කරලා එන ගමනේ වටිනකම ගැන සලකලා අයින් කරන්න ඕනේ එක එක තැන්වල හන්දියක් හන්දියක් ගානේ අපේ තරුණයෝ අත්වල බැඳගෙන පේලි හැදිලා ගොහින් කාලේ නාස්ති කරන්න එපා නොකල්හි වීති සංචාරය විපතට දුකට හේතුවක් ජන සමාජයේ පිළිකුලට අප්‍රසාදයටත් හේතුවක් වෙනවා මේ පළාතේ බාහු බලයෙන් කරන්න ඕනේ තරම් බඩ තියෙනවා පොළොව හොඳයි රත්තරම් පොළොවක් වගේ ඕන කරන්නේ උත්සාහයෙන් මහන්සියෙන් යමක් සොයා සපයා ගන්න අතර ජීවිතයේ තත්ත්වයේ තේරුම් අරගෙන හිතගෙන කල්පනා කරලා ගුණධර්මයක් පුරා ගන්න මහන්සි දැරීමයි හම්බ කරන දේවල් නාස්ති කරන්න එපා අපේ පින් ඇති තරුණයෝ අපේ සමහර තරුණයෝ කුඹුරු ගොවිතැනෙන් අස්වැන්නෙන් එක කන්නකට ගල් 7-8000 10-12000 ඊටත් වැඩි මුදලක් සුවාසපයා ගන්න පිරිස් ඉන්නවා පදනමක් නැහැ පදනමක් නැති නිසා නාස්තිකාර බියදම් වැඩි මේ ගැන හිතන්න හම්බ කරන දේවල් වලින් බොහෝ දෙනා කරන් බයිසිකලයක් අරගෙන ඒකේ නොඑක් නොඑක් දේවල් ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක් ගන්න බටික් සරුන් ෂර්ට් ගන්න පුළුවන් තරම් ඒ අතේ මිටේ තියෙන මිල මුදල ඉතුරු වෙනකන් විසිදුරු භාණ්ඩවලට මුදල් වැය කරනවා මාස කීපයක් යනකොට අත මිට මිල මුදල හිඟ වුණාම දතු බඩු බාහිරාදී පවා සමහර විට සමාතරින් වෙනත් කෙනෙක් අතටපත් වෙන්න ඉඩ තියෙනවා එහෙම නෙමේ ඥානවන්ත තරුණයෝ යමක් හම්බ කරගෙන ඒවා ඉතුරු කරනවා අනාගතයට ඉතුරු කරනවා පිනක් දහමක් සඳහා ඉතුරු කරනවා ජීවත් වෙන්න ඒ වගේම තමන්ගේ ආගම ධර්මයේ වෙනුවෙන් යමක් ඉතුරු කරනවා වෙන් කරනවා පූජා කරනවා ඒක තමයි යනතරට ගෙනියන්නේ අපිට පරලොවක් තියෙනවා කවදාවත් අපි ඒක අමතක කරන්න හොඳ නැහැ හම්බ කරගත්තු දේවල් වලින් පිනක් දහමක් කරනකොට පරලොවට යන තැනට වැඩ සිද්ධ කරගන්න පුළුවන් එහෙම නැතුව මත් තැනට මිල මුදල් වැය කරන්න එපා සුරාවට සූදුවට නොමගට ගියේ යම් යම් දේවල් වලට ජීවිතේ කැප කරන්න එපා වැය කරන්න එපා මේ සංසාරයේ බොහෝම දීර්ඝයි අධාණය මායිමක් නොපෙනෙන ගමන වරදවා මේ මග ගමන් ගොහිල්ල සසර දුක් විඳින්නේ මොකටද ඒ නිසා හම්බ කරන දේවල් වලින් අපාගාමී වෙන්න වැඩ කරන්න හොඳ නැහැ ප්‍රමාද වෙච්ච සත්වයාට අපාය තමන්ගේ ගෙදර වාගේ ඒ නිසා හම්බ කරන දේවල් නියම හැටියට පරිහරණය කරලා සසර බේර ගන්න මාර්ගයකටපත් වෙන්න බොහෝ දෙනා ගෙදර මව්පිය වරුන්ට නොදැනෙන්න වැඩිහිටියන් නොදැනෙන්න මත්පැනට පුරුදු වෙනවා ටික කාලයක් ගියාට පස්සේ අර ලැජ්ජා බය නැතිවීම නිසා ඕන කෙනෙක් බලාගෙන හිටියත් කමක් නැහැ කියලා මත්පැන දිගින් දිගටම ගෙනියනවා කරදර මගහැරෙන්න කියලා සමහරු මත්පැන් බොනෝ එකෙන් කරදර මගහැරීමක් වෙන්නේ නැහැ එකෙන් මෙන්න මොකද නැති කරදර ඇති වෙනවා මත්පැනට පුරුදු නම් නඩු හබ මෙරු මතුවෙනවා වගේ පරණ කෝන්තර මතුවෙනවා ඒකෙන් මෙන්නේ
දෑතට අවියායුධ ඇවිදින් මනුෂ්‍ය ජීවිතවල වටිනාකම ගැන පවා නොසලකා ජීවත් වෙන්න කටයුතුය දෙනවා. ඒක නිසා ඒ වේගේ ඒ අක්‍රමවත් වේගය ජීවිතේ පාලනය කරගන්න මත්පැනින් අයින් වෙන්න. මේ ගම්මානවල ගොවි ජනපදවල නොයෙක් නොයෙක් තැන්වල මත්පැන රජ කරන බව පේනවා. සමහර පළාත්වල මරණයක් වුණොත් අනිත්‍ය සංඥාවයි උපදව ගන්න ඕනේ, මරණ සංඥාවයි උපදව ගන්න ඕනේ. එහෙම අදහසක් නැහැ. මෘත දේහයේ ගේ ඇතුලේ එලිමහනේ සූදු ක්‍රීඩාව කීප දෙනෙක් එකතු වෙලා පොර මත්පැන් ආදිය ගෙනල්ලා කීප දෙනා එකතු වෙලා පුළුවන් තරම් මත්පැන් බොනවා. තමන්ගේ මියගිය ඥාතියාට කරන ගෞරවේදේ ඒක මනුස්සකමට ගැලපෙනවද? බෞද්ධ කමේ ශිරිතද්දේක සිංහල කමට ගැලපෙන දෙයක් දෙක. ඒකෙන් ඇයි තමන්ගේ ජීවිතයත් පරම්පරා ගුණයත් අපවිත්‍ර කරගන්නේ? මේ ලස්සන ගම් ඇයි අවලස්සන කරගන්නේ? ඒ ගෙවල් වල හැදෙන වැඩෙන දරුවෝ ඉන්නව නේද? පුංචි දරුවෝ ගන්න පාඩම මොකද්ද? තමනුත් මරණයටපත් වුණාම තමන්ගේ ඉන්න හිතයි සිහින් කටයුතු කරන්නේ මෙහෙ මේ කියලා පාඩමක් දෙන්නද හදන්නේ? ඇයි ඒව හිතලා අයින් කරන්න බැරිද? සූදු ක්‍රීඩාවයි මත්පැනයි මරණ ගයක් සිද්ධ වුණාම පුරුදු කරගන්නේ එක ගමක ජන ජීවිතයට හොඳ දෙයක්ද? අපේ තරුණයෝ මෙව්වයින් පරිසම් වෙන්න. අපේ තරුණයෝ එවැනි දේ කර නැත්තන්ට මග කියලා දෙන්න හැම කරන්න එපා කියලා. ඊට පස්සේ ඒවා පුරුදු කරගන්න එපා. ඒව හලාහල විසක්සේ සලකන්න. මේවා කියන්නේ කරුණාවෙන්. බණ දහම් අහලා තමන්ගේ ජීවිතවල හැඩගැස්මක් ඇති වෙනවා නම් ඒ ආරංචිය අපිට දැනෙන්න ඕනේ නේ අනාගතේ. එහෙම නැත්තම් අපි පින්මතුන්ලා ගැන කොහොමද හිතලා සැනසෙන්නේ? මේ ගත්ත මහන්සිය ප්‍රතිඵල ගැන කොහොමද අපි හිතන්නේ? මේ මෑණිවරු ඉන්නවා ගෙවල් වල. ඒ මෑණිවරු තමන්ගේ තරුණ පුතුන්ට ස්වාමි පුරුෂවරුන්ට කරුණු කියන්න කෙනෙක් නැති වුණාට පස්සේ ඌවා මෙහි පටන් ගන්න දෙපා. ඒ බණට අනුව අපි ජීවිතය ගැන යම් කිසි හැඟීමක් ඇති කර ගම්මු. මේවා නිස්කාරණ දේවල්. එහෙම හිතලා එක්කෙනාට එක්කෙනා අවවාද කරමින් අනුශාසනා කරමින් මේ ජීවිත රැක ගන්නට ඕනේ. ගමක මත්තැනට පුරුදු වෙච්ච තරුණේ සෑහෙන මත්තමක ප්‍රපාතයකට හැලෙනවා. නැවත ඒකෙන් ගොඩ ගන්න ලේසි නෑ. සාමාන්‍ය සිරිත නරක දේ පුරුදු වෙන්න ලේසි, අත්තරින් අමාරු. හොඳදේ පුරුදු වෙන්න අමාරුයි. අමාරුවෙන් නමුත් පුරුදු වෙච්ච දේ සමහරුන්ට අත්තරින්ද බොහොම ලේසි. පුදුන් ලෝකයේ හැටි එහෙමයි. එම නිසා බොහොම කල්පනාවෙන් බොහොම නුවණින් නරක දෙයින් අයින් වෙන්න, නරක දේ කිට්ටු කරගන්න එපා ජීවිතේට. ඒක හලාහල විසක්. මෙලොවට පරලොවට අනර්ථයේ පිණිස පවතින දෙයක්. හොඳ අපිට හොඳයි. නරක කොහේ තිබුණත් නරක අපට අයිති නෑ. හොඳ කොතන තිබුණත් හොඳ අපේ. හොඳේ නරකක් නෑ, නරකේ හොඳක් නෑ. හොඳ හොඳමයි, නරක නරකමයි. අපි ඒ නරක අයින් කරලා අපේ ජීවිත හොඳින් පුරවා ගමු. මම බලාපොරොත්තු වෙනවා හිම්මතුල්ලා මේ පැමිණෙන ගමන බොහෝම වටිනවා. එක එක්කෙනා තමන්ගේ ගෙදර හරි ගස්සා ගන්න, ගෙදර පරිසරයේ හරි ගස්සා ගන්න. මව්පියවරු, දූ දරුවන්, පවුලේ නෑහිත මිතුරන්, අසල්වාසීන් ගේදොර අතුපතු ගාගෙන ගේදොර පිරිසිදු කරගෙන බඩු බාහිරාදී පිළිවෙලකට ලස්සනකට තියාගෙන ගෙදරට කෙනෙක් ආවත් සිරියාවක් උපදින හැටියට වත්තේ පිටිය පවා ලස්සන කරගෙන අතුපතු ගාලෑමද කියාගෙන තුනුරුවන් වඳින්න තැනක් ගෙදර ඇති කරගෙන 15ක පෝයකට විහාරස්ථානයකට යන අතර හැමදාම තුනුරුවන් වඳින්නේ ගෙදර තැනක් පිළියෙල කරගෙන මල් පැලේ වාගේ තැනක්. පරණ ගම්වල තිබුණ මල් පැලේ. මල් පැලේ කියන්නේ වඳින්න පුදන්න හරිගස්ස ගන්න තැන. අන්න ඒ විදිහේ ආගමානුකූල ජීවිතයක් ගත කරනවා නම් අර කෙනෙක් නැති වුණාම අනවශ්‍ය දේවල් එන්නේ නැහැ. ඒ වගේම මත්පැන දුරාචාරයේ වාගේ දේවල් ගම්වලින් අයින් වෙනවා. චරිතයට නම් පාඩුවක් කරගන්න එපා කවදාවත්. හිත වේගවත් තුනයි කියලා ලාමක ධර්ම වලට සම්බන්ධ වෙන්නේ පාපරදාර සේවන, පරපුරුෂ සේවන ආදී ලාමක අකුසල ක්‍රියාවන්
සංසාරෙහි අනන්ත කාලයක් දුක් විඳීමට හේතු වෙනවා. පුලුවන් තරම් හිත නන්නත්තර යවන්න නැතුව හිත රැකගන්ත. හිත රැකගත්තොත් බොහෝ දේවල් රැකගත්තා වෙනවා. සංසාරේ නොවිඳපු සැපක් නැහැ. ඒ සසරෙහි විඳපු හැම සැපක්ම දුකට හේතුවක් වුණා. දුකෙන් අමිස්ත වූ එකම සැපතයි ලෝකේ තියෙන්නේ නිවන් සැප විතරයි. ඒ සැප ලබන්නට නම් අපි හිත රැකගෙන යා යුතුයි. ඉන්නතුල්ලා මේවා ගැන හිතන්න, හොඳට කල්පනා කරන්න. වෙච්ච වැරදි වලට පසුතැවිලි වෙලා ශෝක කරන එක නෙමෙයි මම අද ඉඳලා හොඳ කෙනෙක් වෙනවා කියලා හිතන්න. හොඳ යහළු ආස්තේත ගන්න. හැමතැනම හොඳ යහළුව නැහැ. ශෛලේ ශෛලේන මාණික්යන් මෞක්ති කන්න ගජේ ගජේ සාධවෝ නහි සර්වත්‍ර චන්දනංව වනේ වනේ. හැම ගලක් ගලක් පාසාම මැණික් නැ, හැම ඇටෙක් ඇටෙක් පාසාම ගජමුතු නැ, හැම වනයකම හඳුන් ගස් නැ, හොඳ ඇත්තොත් හැම තැනම නැ. තමන් තමන්ගේ ජීවිතේ ලෝකයාට හොඳ කරගෙන ලෝකයාට ආශිර්වාදයක් වෙන හැටියට තමන්ගේ ජීවිතේ පරිහරණය කරගෙන සැනසිල් ආරක්ෂා කරගෙන ගුණධර්මත් රැකගෙන නොමගට යන්නේ නැතුව හොඳ යහළුව පිරිවරාගෙන කල් ගෙවන්න. සුදු රෙද්දෙන් පිරිලා වගේ සිල් ඇඳුම් ඇඳගෙන සිල් රෙදි පොරවාගෙන අනේ එනකොට ලොකු සැනසීමක්නේ. අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලලා, තරුණ පුතෙක් දිහා බලලා, අනේ මගේ පුතා සිල් ඇඳුම ඇඳගෙන, මගේ පුතා සිල් ඇඳුම ඇඳගත්තු දානේ මට මොනතරම් සැනසීමක්ද. සුදු අතින් සැරසිලා උරමාව පුරවාගෙන සුදු ලේන්සුවක් අතට අරගෙන මොකක් හෝ තුවා පොඩ්ඩක් හරි අතට අරගෙන නැත්තම් පත්‍ර කෑල්ලක් හරි අතට අරගෙන සුදු අතින් සැරසිලා ඉන්නකොට ඒ මෑණියන්ගේ හිතට මහ පුදුම සහනයක්. මංගල ඇඳුමෙන් සැරසිච්ච පුතා සමහර විට පස්සේ කාලෙකදී නොයෙක් නොයෙක් බලපෑම් නිසා මවුට අහිමි වෙන්නට පුළුවන්. ඇයි? නොයෙක් නොයෙක් කාලයේ වෙනස් වීම නිසා, ඒ මංගල ජීවිත ගත කිරීමෙන් පස්සේ වගකීම් ඇති නිසා දෙමව්පියන්ගේ වටිනකම් අමතක වෙනවා. සිල් ඇඳුමින් සැරසුණු පුතාට කවදාවත් වැදූ මෑණියන්ගේ වටිනාකම, පියාගේ වටිනාකම අමතක වෙන්නේ නැහැ. ඒ නිසා මවුට සැනසීමක්, පුතාගේ සෙනෙහස අහිමි වෙන්නේ නැහැ, පුතාගේ ගෞරවය අහිමි වෙන්නේ නැහැ. ඒ නිසා මංගල ඇඳුමක් අඳින පුතෙකුට වඩා සිල් ඇඳුමින් සැරසිච්ච පුතා ගැන මව් කෙනෙකුගේ හිතට සැනසීමක් උපදිනවා. මේ පළාතේ තරුණ පුතු ඉන්න අම්මලා හෙට අලුයම් වෙලාවේ මුළු ජීවිත කාලයේදීම නොලබපු සැනසිලි සුවයක් ලබා ගනීවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. පින්වතුනි, කරුණු යමක් දැන මැනගෙන එය ජීවිතේ කිසිදාක වෙනස් නොවන අන්දමට පදිංචි කරගෙන කල් ගෙවන්න. නොයෙක් තරාතිරමේ අය අඩුපාඩු හරිගස්සා ගන්නට පුළුවන්. හොඳ යහළුව එකතු වෙලා හොඳ වැඩ කරන්න. අත්තම් හි ජාතම් හි සුඛා සහාය. හොඳ යහපත් වැඩවලට එකතු වෙන යහළුවෝ හිත පිණිසයි, සැප පිණිසයි, සැනසීම පිණිසයි. මට හිතෙනවා ඒ හැමදේම කරන්න පුළුවන්නේව මෛත්‍රී ගුණෙන්, පුනුරුවන්ගේ ගුණෙන්. ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් සකස් වෙන්න ඕන. අද මේ රටේ හැටියට බලාපොරොත්තු වෙන්නේ මිනිස්යාගේ හිතට සැනසීම දෙන ජීවිතයි. ඒ ටික අපි හරි ගස්සා ගත්තාම හදන්න බැරි දේ මොනවද? ඒ නිසා අපේ පින්මුතුන්ලා මේ පළාතේ මොනවා හරි මරගති තිබුණනම්, සැරගති තිබුණනම්, නොහැදුන ගති තිබුණනම්. ඇයි සමහරු කියනවානේ කොළනි ගම්මානවලට ඉස්සර එව්වේ යම් යම් ගම් පළාත් වලින් ටිකක් සැරට හිටපු අය කියලා. නමුත් ඒ උදවිය දැන් ඇවිදිලා දූපුතුන්ලා ඉදකඩම දියුණු පවුණු කරගෙන දැන් අවුරුදු 20ක් 30ක් වෙනකම් මේ පැත්තේ හිටියානේ. තමන්ගේ ජීවිතයට මඟ පෙන්වන්නට මේ වැඩපිළිවෙලක් ලැබුණට පස්සේ දැන් ඉතින් හොඳ වෙන්න ඕනනේ. එදා තරුණව හැටියට ආපු අය අද අම්මලා තාත්තලා වෙලා, එදා ඒ දෙමව්පියන්ට
අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා ලැබිච්ච දූපුතුන්ලාද තරුණ වයසේ දූපුතුන්ලා වෙලා දැන් ඉතින් තරුණ පිරිස ධර්මයේ හිතේ පදිංචි කරගෙන දෙමව්පියන්ගේ ගුණේටත් ගරු කරන්ති දෙමව්පියොත් සීලේත ගුණේට නැඹුරු වෙලා දරුවන්ට ආදර්ශයක් දෙන්න අන්න එහෙම කටයුතු කරන්න ඕනේ මත්පැනින් පුදුආන්තරන් අයින් වෙන්න ඕනේ මට ආරංචි ටිකක් ඔය සැරපතල උදවිය හිටියයි කියලා මේ පලාතේ අනේ එහෙම වුණා ඒ හිතේ තියෙන සුළුසුළු දුර්වල කම්නේ බැරදි ඉස්සර තිබුණා නම් ඒව අපි අමතක කරමු මත්පැන් බොන අය මත්පැන් නොබී එන්න ඒක මතක තියාගන්න එක දවසක් හරි අපි අත්හැරලා බලමු ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියලා අපි කියලා දෙන්නම් පින්මුතුන්ලාගේ ජීවිත සැනසෙන්න කරුණු සමූහය මෙන්න මේ අනුව ජීවිත හැඩගස්මා ගැනීමක් ඇති කරගත්තොත් බොහොම හොඳයි මේ පළාතේ ඉන්න ව්‍යාපාරික මට්ටමේ පින්මුතුන්ලාට ඒ වගේම වැඩිහිටි උදවියටත් වයසින් යමක් කියන්න කැමතියි ඔය පින්මතුල්ලාට ධනේ ලැබුණේ තමන්ගේ අමුතු හපංකමක් නිසායි කියලා හිතන් දෙපා. අම්මලා තාත්තලා තමන්ව හැඩ ගැස්සුව ගම්පලාත්වලදී ගම්මත්තරලා මෙහාට ආව මිනිස්සු හැටියට ජීවත් වුණා. ව්‍යාපාරයක් දිනු කරගෙන යන්නට බුද්ධියක් නුවණක් තියෙන්න ඕනේ, පෙරපිනකුත් තියෙන්න ඕනේ. පෙරපින තිබුණා, උත්සාහය තිබුණා. දුණු වෙන්න පුළුවන් බකවානුවක දුෂ්කරතා හටගත්තු කාලෙක ආවා ටිකෙන් ටික පළාත දුණු වෙනකොට දුෂ්කරතා මගහැරුණා මිනිස්සු තැනකට ආවා දැන් ඔය ඇත්තන්ට ලොකු වගකීමක් තියෙනවා සල්ලි හම්බ කරගෙන ඒවා එක්ක පැත්තකට වෙලා යන්න එපා මිනිස්සු අතර සටහනක් තියන්න ඕනේ මේ මිනිස්සයා මේ ජන සමාජයේද පිහිටක් කළා හම්බ කරගත්ත පළාතෙන් පලාතට වැඩක් කළා සාසනයට පිහිටක් වුණා තරුණ පෙළට ආදර්ශයක් දුන්නා මේ ඇත්තා තරුණයෙ එකතු කරගෙන පින්කම් කළා විහාරස්ථානවලට එකතු වෙලා ගුණධම් පුරන් දානු බල දුන්නා මේ ඇත්ත තමයි මේ තරුණයෝ ටික එකතු කරගෙන අහවල් අහවල් පන්සලට ගමන් ගත්තේ සීල ව්‍යාපාර පටන් ගත්තේ සිල් ගන්න අයට දම් පැන් දුන්නේ ගිලම්පස ටික දුන්නේ ඒ පින්කම් ලස්සනට කළේ ආමුදුරුවනේ අපි හොඳ පින්කමක් මේ පන්සලේ කරමු මේ පින්කම කරනවා නම් මම මට ඕන ආතරම් සහයෝගය දෙන්නම් සිල් පිරිසර දානෙ ටික මම දෙන්නම් ශබ්ද විකාශන යන්ත්‍රයේ කටයුතු මම පිළියෙල කරන්න ආමුදුරුවන් මහන්සියෙත් මේ වැඩපිළිවෙල කරන්න පිටිනුත් දන්නා අඳුරන ආමුදුරුවන් මහන්සලා අපි වරින් වර වඩම්මන්නම් අපි හොඳ ලස්සන පින්කමක් කරමු මේ ඇති වෙච්ච පුනරාලෝකේ නැති වෙන්න දෙන්න එපා නිවිගෙන යන පහනට තෙල් දාලා පහන් දැල්ලා අලුත් කරනවා වගේ අපි මේක අලුත් කරගෙන යමු. අන්න එහෙම කටයුතු කරන්න පුරුදු වෙන්න. මේ වැඩපිළිවෙල මේ පලාතෙන් ගෙන ගිහිල්ලා අපි මේ පලාතෙන් ගියාට පස්සේ අපි වටේ මේකතු වෙච්ච අය අපි යනකොට පන්සල් අමතක කරනවා නම් එදා ඉඳලා අද වෙනකම් මණ්ඩපේ පිරෙන්න වැඩිය හාමුදුරුවන් වහන්සේලා අමතක කරනවා නම් මේ පන්සල් මෙච්චර අගේට තියෙද්දි හාමුදුරුවන් වහන්සේලා පවා වැඩමෝලා අපිත් දැන් මොනවා හරි සාසනේ වෙනුවෙන් වෙනදට වඩා කටයුතු කරන්න ඕනේ මේ පළාතට අපි යහපතක් කරන්න ඕනේ මේ තරුණයෝ ටික අපි හදාගන්න ඕනේ අපට අමුතු ශක්තියක් නැති නිසා මිල මුදලෙන් ධන සම්පත්තියෙන් අපේ මේ යමක් කරන්න පුළුවන් දායකවරු අපට උදව් කරයි සාසනයට උදව් කරයි මිනිස්සු ටික හැඩගස්ස ගන්න අපට උදව් කරයි කියලා හාමුදුරුවන් මහන්සලත් කල්පනා කරමින් වැඩ ඉන්නවා දායකවරුත් උනන්දු වෙලා වාද වේද හදන්න එපා යට වෙච්ච ඒවා අවුස්සන් දෙපා නානාවිද අවුල් කරච්චල් ප්‍රශ්න මතු කරන්න එපා පිරිහෙනවා එහෙම අවුල් හදන්න ගියොත් පිරිහෙනවා නැති ප්‍රශ්න වලට කතා කරන්න ගියොත් බලාගෙන ඉඳිද්දි පිරිහෙනවා බලක් කන්න බෑ සාසනයත් එක්ක හොඳ නෑ අප්‍රවේසම් සහිතෝ කටයුතු කරන්ද සාසනේ කරුණා සාසනයක් කරුණා මෛත්‍රී හිතක් පහල කරගෙන ඇදපළු දුනසයාන පරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනාව අවෙක්ඛේය කථානි යකතානිච ඒ බණපදේට අනුව තමන් කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ විස්තර විභාග දැන මැනගෙන තමන්ගෙන් වෙන්න තියෙන සේවය ගැන හිතලා
මේ පන්සලේ අර පන්සලේ කියලා වාද බේද නැතුව තම තමන්ට සම්බන්ධ පන්සල් විශේෂයෙන් ඒවා ගරු කරමින් ආරක්ෂා කරමින් කටයුතු කරනවා නම් හොඳයි. තරුණ මහත්වරුන්ට මතක් කරන්නේ මේ පින්වන්ත තරුණ හාමුදුරුවන් වහන්සේලා අනේ මෙතනට වැඩියා වහන්සේලා මෙතන බුද්ධ පූජාව අවසන් කරලා මේ මාසයේ ඇතුළත මෙතනම රැඳුණා බණ ටිකක් අහලා යන්න. බණ දහම් ඕන තරම් මේ හාමුදුරුවන් වහන්සේලා අහලා තියෙනවා. මේ හාමුදුරුවන් වහන්සේලා මේ පැය ගාණක් මෙතන රැඳී වැඩ ඉන්නවානේ. මේ මහා පුදුම අස්තිරියක්. අපි ගිය හැම පලාතකම මේ විදිහේ තිබුණත් මේ පලාත විශේෂයි. තරුණ හාමුදුරුවන් වහන්සේලා සමාවෙලා කරුණා මෛත්‍රියෙන් ඉතාම යතහත්ව මතක් කරන්නේ ඒ තමන්ගේ දායකකාරකාදී පිරිසගේ සද්ධාව දියුණු කරගන්නට ඒ බුද්ධ වන්දනා ක්‍රමේ ලියා කියාගෙන හරි මතක තියාගෙන හරි දැන් පිරිසට පාඩම් වන්දනා කරලා බණ දහම් දේශනා කරලා මේ අතන්ගේ සද්ධාව දියුණු කරන්න කටයුතු කරන්න. තුරුවන්ගේ සරණින් සියලු සැනසෙල්ල උදා වේවා. ධර්ම ශ්‍රවණානි සංසබලයේ හේතු කොටගෙන සියලු දෙනාම උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්තේ. ධර්ම ශ්‍රවණානි සංසුබලයේ හේතු කොටගෙන හැම දිනාතම උතුම් නිවන් සුවයම වේවා. සාදු සාදු සාදු.